ඉතින් අද මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ ගිය සතියේ අර පොඩි ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ මේ ටියුට් එකේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙක ඒකත් සාකච්ඡා කරනවා. ඒ වගේම අර සංඛ්‍යා රටා සම්බන්ධව ප්‍රශ්නයක් තිබ්බා. මම සංඛ්‍යා රටා ටියුට් එක ඔක්කොම ගෲප් එකකට දාලා තියෙන්නේ. මම නැවත වරක් දාන්නම් අලුතෙන් කට්ටිය සම්බන්ධ වෙලා ඉන්න හින්දා. ඉතින් මේ අද තියෙන්නේ අපිට ඒකේ අර රූප ගැටළු වල අවසාන ගැටළු අර ත්‍රිකෝණ හැඩයට තරු දින එක ඒක තමයි කරන්න තියෙන්නේ. එතකොට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට මේ ඉදිරි ඊට කලින් ගණන් ටික බලා ගන්න පුළුවන් රෙකෝඩින්ග්ස් තියෙනවා අපේ YouTube channel එකේ. මේ සියලුම පන්ති වල රෙකෝඩින් තියෙනවා පොදු පරීක්ෂණය YouTube අපේ YouTube channel එකේ තියෙනවා sigma එකේ. ඉතින් ඒකෙන් බලන්න පුළුවන් සහ ඒක බලලා ප්‍රශ්නයක් තිබ්බොත් නැවත අහන්න පුළුවන්. ඒ වගේම මේ පාඩම් නැවත නැවත මතක් වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ මම අලුතෙන් කඩේ දැන් එකතු වෙලා සම්පූර්ණකම් හිටියේ අර මේ සුළු කිරීම සම්බන්ධව සමහර දරුවන්ට සහපේ ස්වාමීන් වහන්සේලාට මෙහෙම වහන්සේලාට ගැටලුවක් තියෙනවා කිව්වා. ඉතින් ඒ ටික අපි දවසක් දාලා निराකරණය කරලා දෙනවා පන්තියක් දාලා. ඉතින් ඒකට සහභාගී වෙන කට්ටිය සහභාගී වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් හින්දා සහභාගී වෙන්න බැරි වුණොත් අපේ ඒක බලන්න පුළුවන් අපේ YouTube channel එකේ අපේ recordings ටික දානවා. ඉතින් හැම සතියෙම වගේ recording එක Zoom හරහාත් ලබා දෙනවා. Zoom හරහා ඉල්ලන දරුවන්ට. ඒ වගේම YouTube එකේ බලන්න ඕන නම් අපි YouTube channel එකෙත් recording එක දානවා සම්පූර්ණ පන්තියම. එතකොට එතනින්මුත් බලා ගන්න පුළුවන්. ඉතින් අද රූප ගැටළු වල අවසාන එක ඒ වගේම මේ ඊට පස්සේ අපිට පටන් ගන්න තියෙන වගන්දි ගැටළු. ඉතින් අපි ඒ ටික බලාගෙන අද පාඩමට එමු. ඉතින් අද රූප ගැටළු වල අවසාන ගැටළුව මේ වගේ ගැටළු තව සාකච්ඡා කරනවා. මේ කීපයක් තමයි දීලා තින්නේ. ඉතින් හැම ටියුට් එකකම මේ රූප ගැටළු වගේ දේවල් තියෙනවා. සිද්ධි ගැලපීම් සම්බන්ධ ප්‍රශ්න මේ දීලා තියෙන ටියුට් එකේ දීලා නැහැ. ලබන සතිය අලුත් ටියුට් එකක් දෙනවා මේකේ දිනවා. ඉතින් අලුතෙන්ම කට්ටිය සහභාගී වෙලා ඉන්න හින්දා මම කියන්නම් කොහොමද පේපර් එක වෙන් වෙන්නේ කියලා. ඉතින් පළවෙනි පොදු පරීක්ෂණයේ පළවෙනි ප්‍රශ්න 10 විතරම අර ඉදිරියදා ඒ ආසන්න කාලයේ සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම් ටිකෙන් සහ සාමාන්‍ය දැනීම ටිකෙන් තමයි එන්නේ. ඊට පස්සේ ඉදිරි ගැටළු 10 ප්‍රධාන වශයෙන්ම 10 15 විතර ගණිතමය ගැටළු තමයි එන්නේ. ඉතින් ගණිතමය ගැටළු ටිකක් එනවා. ඉතින් ඒ ගැටළු සාකච්ඡා කරනවා සහ ඊට පස්සේ ගොඩක් දුරට සංඛ්‍යා රටා පිළිබඳ ගැටළු සහ රූප ගැටළු රූප රටාවකට ඊළඟට එන්න ඕන රූපය ඒ වගේ ගැටලු තියෙනවා. ඊට පස්සේ සංකේත පිළිබඳ ගැටලු තියෙන්න පුළුවන් සහ සිද්ධි ගැලපීම් වගේ දේවල් තියෙනවා. ඉතින් මම ගිය සැරේත් මතක් කරා මොකක් හරි හේතුවක් හින්දා පොදු පරීක්ෂණයට ලකුණු 30ක් ගන්න බැරි වුණොත් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න බැරි වෙනවා. එතකොට තව අවුරුද්දක් ඉඳලා පොදු පරීක්ෂණේ ලියලා තමා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න වෙන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතේ අවුරුද්දක් විතර කාලයක් ඉතිරි කර ගන්න පුළුවන්. මම මේක නැවතත් මතක් කරේ අලුතෙන් දරුවෝ ඉන්නවා සහ ගොඩක් දෙනෙක් මේ ගැට ගැන ඇහුවා හින්දා කවුරු හරි කෙනෙක් මේසරේ එක්සෑම් ලියලා උදාහරණයක් කවුරු හරි මේසරේ එක්සෑම් ලියලා පොදු පරීක්ෂණේ ෆේල් නම් අනිත් විෂයන් ඔක්කොම සමත් වෙලා අපි හිතමු ඒ තුනයි පොදු පරීක්ෂණේ ෆේල් කියලා. එයාට ඊළඟ සැරේ ලියන්න ඕනේ පොදු පරීක්ෂණේ විතරයි. නැත්නම් ටික දෙනෙක් අහලා තිබ්බ නැත්නම් මුළු මේ විභාගෙම නැවත ලියන්න ඕනද කියලා නෑ. එහෙම ඕනේ නෑ. පොදු පරීක්ෂණේ විතරක් ලියන්න පුළුවන්. හරිනේ. එහෙනම් අපි අද පාඩම නෙමු. මම රූපේ දාගන්න අපි ඉතින් ඉඳලා කතා කරමු. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච දරුවන් මට මැසේජ් එකක් දාන්න. මගේ ළඟ නම්බරේ නැති කට්ටිය දාගන්න පුළුවන්. 075 43 101 45 WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න සහ නෝට් වගේක් ඉල්ලලා තිබ්බා. ඒ නෝට්ස් ටික මට තාම ලැබුණේ නැහැ. දරුවෙක් මට එවන්නම් කිව්වා. ඉතින් ඒ නෝට්ස් ටික මට තාම ලැබුණේ නැහැ. ඉතින් මේක තමයි නම්බර් එක. මැසේජ් එකක් දාන්න මම ගෲප් එකටත් දාලා තියෙන්නේ. මොකක් හරි පාඩම් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් මේකට මැසේජ් එකක් දාන්න. 075 43 101 45. හරි. එහෙනම් අලුතෙන්ම දරුවෝ ඉන්න ඉඳලා මේක මතක් කරේ. එහෙනම් අපි අද පාඩම් පටන් ගමු. හරි. හරි. මම දාගන්නම්. ඔන්න
සංඛ්‍යා රටාවක් තියෙනවා. සංඛ්‍යා රටාවක් නෙමෙයි මේ රූප ගැටලුවක් තියෙන්නේ. රටාවක් තියෙනවා. ඔන්න ඵලයේ රූපේ තියෙනවා. ඉතින් ඵලයේ රූපේ තරු එකක් තියෙනවා. දෙවි රූපය. දෙවි රූපේ තරු තුනක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි රූපේ මෙහෙම තමයි තියෙන්නේ. මොනවද තමයි තියෙන්නේ? ඊළඟ රූපේ මම මේ හරියට ලිව්වොත් වෙයිද නැද්ද? නෑ මොකද සර්. දාන්නද? මේ හරියට ලිව්වා. නෑ තේරෙනව සර්. හරි හරි හරි. මම මේ හරියට දානවා. ඊළඟ රූපේ තරු 10ක් තියෙනවා. ඔබ තමයි මේ අංක එක, මේ අංක දෙක, මේ අංක තුන සහ මේ අංක හතර. ඔය විදිහට තමයි මේ රූපය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපෙන් අහනවා මෙම රටා පෙළ දිගටම ක්‍රියාත්මක වුණොත් අටවැනි සැකැස්මේ තිබිය හැකි තරු සංඛ්‍යාව කොපමණද? දැන් මේ එක, දෙක, තුන, හතර මේක දිගට දිගට ගියොත් එහෙම අටවැනියට එන රූපයේ තියෙන්න පුළුවන් තරු සංඛ්‍යාව කීයද කියලා අහනවා. හරි. අටවෙනි රූපේ තියෙන්න පුළුවන් තරු සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඉතින් බලමු පළවෙනි රූපේ තරු එකක් තියෙනවා නේ. දෙවෙනි රූපේ තරු තුනක් තියෙනවා. තුන්වෙනි රූපේ තරු හයක් තියෙනවා. හතරවෙනි රූපේ තරු 10ක් තියෙනවා නේ. ඔය විදිහට තමයි යන්නේ. ඉතින් මෙහෙම අහන්නේ දැන් මේ පළවෙනි රූපේ මේක දෙවෙනි රූපය මේක තුන්වෙනි රූපය මේක හතරවෙනි රූපය කොහොම කොහොම ගියොත් අටවෙනි රූපේ තරු කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. අටවෙනි රූපේ තරු කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. ඉතින් අපි සම්බන්ධතාවයක් ගොඩනගලා හදන්න ඕනේ. එකක් තමයි ඇඳලා බලන්න පුළුවන්. එකක් ඇඳලා බලන්න පුළුවන්. නැත්නම් ඉතින් ගණිතමය ක්‍රමයෙන් කරන්න පුළුවන්. ඉතින් ඇඳලා බලනවා නම් රූපටක් අඳින්න ඕනේ. ඉතින් අපිට තියෙන කාලයත් එක්ක ඒක කරගන්න අමාරුයි නේ. හරි, අපි සම්බන්ධතාවය ගොඩනගමු. මේ දීලා තියෙන්නේ සංඛ්‍යා රටාවක්. ඇත්ත. මේ දීලා තියෙන්නේ සංඛ්‍යා රටාවක්. හරි, මේ දීලා තියෙන්නේ සංඛ්‍යා රටාවක්. එතකොට මේ සංඛ්‍යා රටාවේ මේ සංඛ්‍යා රටාවට තියෙනවා විශේෂිත නමක්. නමුත් සංඛ්‍යා රටාව පිළිබඳ දැනීම නැති වුණත් මේක හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒ ක්‍රමය දැන් කියලා දෙනවා. හරිද? මට දන්න කෙනෙක් කියන්න මේ මොන සංඛ්‍යා රටාවද? අපේ පරණ දරුවෝ ඉන්නවා, ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේ සංඛ්‍යා රටාවට කියන නම විශේෂ සංඛ්‍යා රටාවක් වෙයි. කියන්න බලන්න. මොකද්ද? දන්නවද? මේකට කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. මේකට ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා කියනවා. හරි. හරි, අපි බලමු අටවෙනි රූපයේ තියෙන්න ඕන තරු ගාන හොයන විදිහ. හරි, මම මේක පොඩ්ඩක් මකා ගන්නම්. දැන් අපි අගයන් දාගත් ඉඳලා මේක පොඩ්ඩක් මකා ගන්නම්. අපි අගයන් දැන් දාලා දී බලමු අපි වැඩේ කරගෙන යන්න. මම සංඛ්‍යා රටාව ටිකක් මේ පැත්තෙන් දාගන්න දුරු වඩා හොඳට පේනවා. එතකොට ඵලයේ රූපේ තරු 1යි, දෙවෙනි රූපේ තරු 3යි, තුන්වෙනි රූපේ තරු 6යි, හතරවෙනි රූපේ තරු 10යි. ඔහොම ඔහොම ගියොත් අටවෙනි රූපේ තරු කීයද කියලා අහන්න. මම හදලා පෙන්නන්නම් මේ මේ අතර අන්තරයෙන් ගන්න හැටි. බලමු
මේ අතර වෙනස කීයද? 1 සහ 3 අතර වෙනස කීයද? මේක අතර වෙනස? 1යි සර්. 2යි. මේ අතර වෙනස? 3 සහ 6 අතර වෙනස? 3යි නේ. 3යි. 6 සහ 10 අතර වෙනස? 4යි. 4යි. ආ. ඔන්න පළවෙනි පද දෙක අතර වෙනස, 1 පළවෙනි සහ දෙවෙනි පදේ අතර වෙනස 2යි. දෙවෙනි සහ තුන්වෙනි පදේ අතර වෙනස 3යි. නේ? තුන්වෙනි සහ හතරවෙනි පදේ අතර වෙනස 4යි. එහෙනම් ඊළඟ පද දෙක අතර වෙනස කීයක් තියෙන්න ඕනද? කියන්නු. 5 සර්. 5ක් තියෙන්න ඕනේ. එහෙනම් ඊළඟ පදය අතර වෙනස 5ක් තියෙන්න ඕනේ. එතකොට 15 වෙන්නේ නේ. උතර මේක පළවෙනි පදය, මේක දෙවෙනි පදය, මේක තුන්වෙනි පදය, මේ හතරවෙනි පදය. උතර මේ පස්වෙනි පදය. එතකොට පළවෙනි රූපේ තරු 1යි, දෙවෙනි රූපේ තරු 3යි, තුන්වෙනි රූපේ තරු 6යි, හතරවෙනි රූපේ තරු 10යි, පස්වෙනි රූපේ ඇන්දොත් තරු 15ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හයවෙනි රූපෙට ගියොත් අපි වෙනස කීයක් තියෙන්න ඕනද? 31ක් සර්. අන්න හරි. ඒ කියන්නේ වෙනස 6ක් තියෙන්න ඕනේ. වෙනස 6ක් තියෙන්න ඕනේ. 15ට 6ක් එකතු වුනහම 21යි. හත්වෙනි රූපෙට යද්දි මේ අතර වෙනස කීයක් තියෙන්න ඕනද? 7ක් තියෙන්න ඕනේ. වෙනස 7ක් තියෙන්න ඕනේ. එතකොට තියෙන්න ඕනේ 28ක්. අවසාන එක අපෙන් අහන එක 8 වෙනි රූපෙට යද්දි තරු කීයක් තියෙන්න ඕනද කියලා අහන්න. එහෙනම් 28 28යි ඊළඟ රූපේ අතර වෙනස තියෙන්න ඕනේ 8ක් නේ. 28 8ක් එකතු වුනහම 36යි. එහෙනම් 8 වෙනි රූපේ තරු කීයක් තියෙන්න ඕනද? 36ක් තියෙන්න ඕනේ. 8 වෙනි රූපේ තරු 36ක් තියෙන්න ඕනේ. 8 වෙනි රූපේ තරු 36ක් තියෙන්න ඕනේ. බලා ගන්නකො. නැවත කියන්න. මේක ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයෙන් හදන්න පුළුවන් බහුතරයක් දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යා රටා පාඩමෙදි හිටපු නැති හින්දා අන්තරයෙන් හැදී. හරි. ඉතින් සංඛ්‍යා රටා කොටස නැවත පොඩි වේලාවක් අරගෙන කරලා ඉවර වෙලා සංඛ්‍යා රටා කොටසෙන් හදන්න මේ පොදු පදේ අරගෙන හදන්න පුළුවන් විදිහ මං කියලා දෙන්න. හරි. අපි නැවත බලමු. ඔන්න පළවෙනි සහ දෙවෙනි තරු සං රූපවල තියෙන තරු සංඛ්‍යාව අතර වෙනස 2යි නේ. ඊට පස්සේ 3 සහ 2 සහ 3 අතර වෙනස 3යි. 3 සහ 4 අතර වෙනස 4යි. 4 වෙනි රූපය සහ 5 වෙනි රූපය අතර තරු වල වෙනස තියෙනවානේ 5ක්. එහෙනම් 5 වෙනි රූපයේ තරු 15ක් තියෙනවා. ඊළඟ රූපෙදී වෙනස 6ක් වෙන්න ඕනේ නේ. 2 3 4 5 එක එකට වැඩි වෙන්නේ. එතකොට 15ට 6ක් එකතු වුනහම 21ක් වෙනවා. ඊට පස්සේ 21 ඉඳලා ඊළඟට යද්දි, කියන්නේ 7 වෙනි රූපෙට යද්දි වෙනස 7ක් වෙන්න ඕනේ. එතකොට 21 ඉඳලා 7ක් ගියාම 28යි. ඊට පස්සේ එතන ඉඳලා 8 වෙනි රූපෙට යද්දි වෙනස 8ක් වෙනවා. 28ට 8ක් එකතු කරාම 36යි. මේක තේරුණාද? නැවත පැහැදිලි කරලා දීමක් අවශ්‍යද? මට කියන්න. අවශ්‍යද නැවත පැහැදිලි කිරීමක්? පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙනෙක් ඉන්නවද? තේරුණා සර්. තේරුණා සර්. මේක දාගමුද? දාගෙන තියරි එක දෙන්නද? අපි ලියාගමුද තියරි එක? නැත්තම් දාගෙන ඉන්නවද කොහමද? දාගෙන ඉන්නම් සර්. හරි හරි. දාගෙන මට පණිවිඩයක් දෙන්න. හරි කියලා. මැසේජ් එකක් හරි දාන්න. එතකොට මම මේක තියරි එක දෙන්නම්. Thank you.
මට හරි මේක සර්. දාගෙන ඉවරනම් මෙසේජ් එක හරිනේ. අපි දාගමුද එහෙනම්, හරි ලියාගමුද? සර්. හරි එහෙනම් අපි ලියාගමුනේ අපි අඳුරෝ. හරි සර්. හරි අපි දාගමු. මේක ලේසියෙන් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙන් හදන්න පුළුවන්. මම මේක නමුත් කියලා දුන්නේ නැත්තේ සංඛ්‍යා රටා කොටස කරපු නැති හින්දා, සහ අලුතෙන් දරුවෝ ඉන්න හින්දා. ඉතින් මේක නම් අන්තරයෙන් හදන්න ලේසි. ඒ හින්දා අන්තරය අරගෙන අපි දාගමු. අපි ලියාගමු. ඉහත ඉහත රූප සටහන් වල, ඉහත රූප සටහන් වල, ඉහත රූප සටහන් වල රූප සටහන් වල එකින් එක ඉදිරියට ගමන් කරන විට, එකින් එක ඉදිරියට ගමන් කරන විට ඉදිරියට ගමන් කරන විට එම රූප සටහන් වල ඇති එම රූප සටහන් වල ඇති තරු සංඛ්‍යාවේ වෙනස, තරු සංඛ්‍යාවේ වෙනස රූප සටහන් වල ඇති තරු සංඛ්‍යාවේ වෙනස පිළිවෙලින් 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 දෙක කමා තුන කමා හතර ඊට පස්සේ තිත් ටිකක් ආදී ලෙස එකින් එක වැඩි වේ. ආදී ලෙස එකින් එක වැඩි වේ. ඇත්ත බලන්න, තරු ප්‍රමාණ අතර වෙනස බලන්න. මේ දෙක අතර වෙනස දෙකයි. ඊළඟ එක අතර දෙකට එකක් එකතුලා තුනයි. ඊට පස්සේ තුනට එකක් එකතුලා හතරයි නේ. හතර ටිකක් එකතුලා පහයි. ඔන්න ඔය විදිහට තමයි ඕක ඉදිරියට යන්නේ. හරිද? ඒක ලියාගත්තද? නැවත කියන්න ඕනද? සර් ඒක එකින් එක කියලා නවත්තනවද සර්? නෑ නෑ, එකින් එක වැඩි වේ. වැඩි වේ. ඉවර නැතාම වැඩි වේ. ඒ අනුව මෙම රූප රටාවේ, ඒ අනුව මෙම රූප රටාවේ, ඒ අනුව මෙම රූප රටාවේ, ඒ අනුව මෙම රූප රටාවේ අටවන රූපයේ, අටවන රූපයේ අටවෙනියට තියෙනවා. රූපයේ තිබිය යුතු තරු සංඛ්‍යාව 36කි. තිබිය යුතු තරු සංඛ්‍යාව 36යි. තිබිය යුතු තරු සංඛ්‍යාව 36කි. තිබිය යුතු තරු සංඛ්‍යාව 36කි. ඉන 30 තරු 36ක් තියෙන්න ඕන. හරිද? හරි සර්. සර් ඔව් කියන්න. සර් අර දේශතේ කියලා දුන්න සර්, අර මේ රවුම් මේ ඔව් පාඩමක් සර්, ඔව් ඒකත් මේ විදිහට හදන්න පුළුවන්ද සර්? ඒක මේක විදිහටම එන්නේ නැහැ අපේ හඳුළු. මේ ඔය කොටස මම කියලා දෙන්න සංඛ්‍යා රටා කොටස මම ටියුට් එක නම් දැම්මා. ඒකේ නෝට්ස් ටික මට දරුවෙක් දානවා කිව්වා, තාම දැම්මේ නැහැ. මොන් නෝට්ස් ටික දාපු ගාමම අද ඒ දරුවා සම්බන්ධ වෙලා ඉන්නවා නම් අනේ පුළුවන් නම් දාන්න. නෝට්ස් ටික දාපු ගාමම මම ඒක දාන්නම් මේ ගෲප් එකට. ඉතින් නෝට්ස් ටික එතනින් ගන්න පුළුවන්. එතකොට මම මේ ඒකේ මේ පාඩම YouTube එකේ තියෙනවා, එතනින් බලන්නත් පුළුවන්. එහෙමත් තේරුම් නැතුනොත් දවසක් දාලා මම අනිවාර්යෙන් මේ සංඛ්‍යා රටා කොටස කරලා දෙන්නම්. මොකද සංඛ්‍යා රටා අත්‍යවශ්‍යයි. දැන් මේ පාඩම් කීම අනිවාර්යෙන් ලකුණු පහක් විතර ගන්න පුළුවන් සංඛ්‍යා රටාවලින්. මේ ලකුණු පහක් විතර ගන්න පුළුවන් සංඛ්‍යා රටාවලින් සහ රූප මේ මේ වගේ රූප රටාවලින්. ඉතින් මේකෙත් තියෙන සංඛ්‍යා රටාවක් තමයි මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව තියෙන්නේ. ඉතින් මේ ඒ ටික මම නැවත පැහැදිලි කරලා දෙන්නම්. ඔය සංඛ්‍යා රටාවට එන්න කලින් මම
අර මේ සුළු කිරීම් ටික නැවත මතක් කරලා දීලා ඉන්නවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව තියෙන කට්ටියට එහෙම නැති වුණොත් අපි ඒක YouTube channel එකේ දානවා අපි. ඉතින් එතනින් බලන්නත් පුළුවන්. يعني සංඛ්‍යා රටා සියල්ල මෙතනින් අපි ගුණාකාර සංඛ්‍යා රටා. ඉතින් සංඛ්‍යා රටා කිහිපයයි තියෙන. එකක් තමයි ගුණාකාර සංඛ්‍යා රටා. දෙකේ ගුණාකාර, තුනේ ගුණාකාර, හතරේ ගුණාකාර ඕනෑම සංඛ්‍යාවක ගුණාකාර. ඉතින් ඊළඟ එක තමයි සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. ඊට පස්සේ තියෙනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ඊට පස්සේ ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා රටාත් යුගලයේ තියෙනවා. ඉතින් ඒ ටික අපි ප්‍රධාන වශයෙන් ඒ ටික ඔක්කොම සාකච්ඡා කරනවා. ඒ වගේ ඔක්කොගේම පොදුපදේ ලබා ගන්න හැටි අර ටියුට් එකේ තියෙනවා. ඉතින් මම නෝට්ස් ටික හම්බෙච්ච ගමන් දාන්නම්. තාම මට ලැබුණේ නැහැ. ඉතින් ඒ දරුවා අද සහභාගී වෙලා ඉන්නවා නම් කිව්වන් නම් දාන්න නෝට්ස් ටික. ඊට පස්සේ මම ගෲප් එකට දාන්න. හරි. එතකොට මේ රූප ගැටලු නැවත සාකච්ඡා කරමු. මේ අපි බොහොම ටිකක් සාකච්ඡා කරේ. අපි විභාගයට යන්න කලින් අඩුම 100ක් 150ක්වත් බලලා යන්න. හරි. එතකොට අනිවාර්යයෙන්ම මේ අතරින් බොහෝ විට ඒ අතරින්ම තමයි විභාගෙට එන්නේ. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. විභාගෙ ලඟ වෙද්දී අපි පාස් පේපරුත් සාකච්ඡා කරනවා. ඉතින් මගේ දැනුම පරිදි මෙතන ගොඩාක් ඉන්නේ 2023ද 24ද? මං ඉදා 23ක් තියෙනවා. ඒ වැඩි පිරිසක් ඉන්නේ 24. ඔව් සර්. ඔව්. ඉතින් ඒකෙත් වැදගත්කමක් තියෙනවා. හේතුව මේ ඔබ වහන්සේලාට මං අර ගිය සති කිව්වනේ. අවුරුද්දක් සමහර විට අවුරුද්දක් ඉන්න වෙනවා. සමහර විට ඉන්න වෙන්නේ නැති වෙනවා. ඉතින් මේ සැරේ අපේ පළවෙනි දවසේ දැන් අපිට සම්බන්ධ වෙච්ච දවසේ අපේ ප්‍රින්සිපල් හාමුදුරුවෝ නැත්නම් අධ්‍යක්ෂ හාමුදුරුවෝ සඳහන් කරා. ඉතින් හොඳ ලකුණු ලබා ගත්ත ස්වාමීන් වහන්සේලා අපි ඉස්සක් ඉන්නවා. නැවත වතාවක් පොදු පරීක්ෂණයට මුහුණ දෙන්න වෙන. ඉතින් ඒ හින්දා අපි මේක හොඳට බලාගෙන අපිට ලකුණු 30ක් ගන්න පුළුවන් මට්ටමට හදා ගන්න ඕන. හරි. එහෙනම් මම මේක මකන්නද? හරි සර්. හරි. ඔන්න මෙතන ඉඳන් යන්නේ අපි විශේෂිත කොටසකට. මේ වගේ ගණන් මේ ජීවිතය හදන පළවෙනි පාර වෙන්න පුළුවන්. ඇත්ත. මේ ගණන් කියවද්දිත් නිකන් හරි අපහසුතාවයක් දැනෙනවා. ටියුට් එක තියෙන කට්ටිය නම් කියවලා බලන්න ඇතිනේ. නිකන් හිතනවා මේ මොනවද කියලා. ඒක සාධාරණයි. මොකද ඒ හේතුව මේ අපි පළවෙනිම හදන ඒවා. ඉතින් මේ ඔය වගේ පොඩි රටාවක් තියෙනවා. ඉතින් එක විදිහ ගැටු තමයි නැවත නැවත එන්නේ. අපි ඒක බලලා හදමු. ඔන්න අපි එන්න ගාන බලා ගන්න. ගාන බලමු අපි මොකක්ද කියන්නේ කියලා. ඔන්න ඔන්න අපි බලමු. ඔන්න කියනවා මුලින්ම සංජීව ළඟ රුපියල් 10 කාසි මෙන් දෙගුණයක් රුපියල් 5 කාසි. ඔන්න 10 කාසි තියෙනවා. මම මේ පැත්තේ දාන මේ පැත්තේ පේනව නේද? ඔව් සර්. හරි. ඔන්න 10 කාසි මම හිතනවා නිකන් මම කියන්නේ. ඔන්න 10 කාසි තියෙනවා. ඒ වගේ දෙගුණයක් 5 කාසි තියෙනවා. 5 කාසි තියෙනවා. පහේ කාසි වගේ දෙගුණයක් දෙකේ කාසි තියෙනවා. දෙකේ කාසි වගේ දෙගුණයක් රුපියල් 1 කාසි තියෙනවලු. ඉතින් රුපියල් 1 කාසි වගේ දෙගුණයක් 750 කාසිත් තියෙනවා. 750 කාසිත් තියෙනවලු. කොහොම තමයි කියන්නේ? කොහොම තමයි තියන්නේ? කියන පේනව නේද ඔක්කොම ටික? ප්‍රශ්නයක් නැහැ. නෝම තියෙනවා. එතකොට මේ දශම පහ කියලා දැම්මේ 7.5. 7.50 කියන්නේ. 7 බිඳුව තියලා ඔන්න ඔහොම දැම්මේ. දැන් වරද ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම තියෙනවා. අහන්න ප්‍රශ්නේ බලමුකෝ. මම මේක දෙතුන් සැරයක් උනා කියලා දෙන බලමු. ඔහුගේ ළඟ තිබෙන කාසි ගණන කීයද? මම දැන් කාසි ගාන තමයි අහන්නේ. ඔහුගේ ළඟ තියෙන කාසි ගාන කීයද කියලා අහන්න. හරිනේ. අපි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් දැන් හිතන්න මේ විදිහටම නෙවෙයි අහන්නේ. සමහරක් වෙලාවට අහනවා මල්ලක නිල් පබළු තියෙනවා. ඒ නිල් පබළු වගේ දෙගුණයක් රතු පබළු තියෙනවා. රතු පබළු වගේ දෙගුණයක් කොළ පබළු තියෙනවා. කොළ පබළු වගේ දෙගුණයක්
තමන් හරි දම් පබලු තියෙනවා එන්නේ වගේ. ඉතින් මේ වගේ හැඩේ රටා මේ හැඩේ ගණිත ගැටලු වෙනවා එක එක ඒවා දාලා. හරිද? අපි මේ වගේ ගණිත ගැටලු දිගින් දිගටම හදනවා. එතකොට අදහසක් ලබා ගන්න පුළුවන් ආ මේක මෙහෙමයි කියලා. ඉතින් මේ අපි හදන පළවෙනි ගැටලුවනේ. බොහෝ දුරට මේ පන්ති ඉන්න ගොඩාක් දරුවෝ සහ අපේ ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා මේ වගේ ගැටලු හදලා නැහැ. ඒක ඇත්ත. ඉතින් බොහොම හිමීට අපි මේක තේරුම් ගමු කොහොමද හදන්නේ කියලා. මෙන්න මේ වගේ ගුණාකාර සම්බන්ධ ගැටලු ආවා. මොකක් හරි එකක් දීලා ඒ වගේ දෙගුණයක් තව එකක් තියෙනවා. ඒ වගේ දෙගුණයක් තව එකක් තියෙනවා. නැත්නම් තුනක් තව එකක් තියෙනවා. ඒ වගේ ගැටලුවක් ආවොත් විභාගෙට අනිවාර්යයෙන් මේ වගේ ගැටලු එනවා. හරිනේ. කොහොමද හදන්නේ කියලා බලමු. මුලින්ම හිතන්න මේ පළවෙනියට දීලා තියෙන එකේ එකක් තියෙනවා කියලා. මම කියනවා 10 කාසි එකක් ඇති කියලා. මම හිතනවා 10 කාසි ඇත්තේ එකයි කියලා. හරිද? මේක තමයි ක්‍රමය. මුලින්ම හිතන්න මේ පළවෙනියට දීලා තියෙන එකේ එකයි තියෙන්නේ. එතකොට 10 කාසි එකක් තියෙනවා නම් 5 කාසි ඒ වගේ කීයක් තියෙනවද? දෙගුණයක් තියෙන්න ඕනනේ. 10 කාසි එකක් තියෙනවා නම් 5 කාසි කීයක් තියෙන්න ඕනද? එක වගේ දෙගුණයක් නේ. ඉතින් එක ගුණ කිරීම දෙක කීය දෙන්නේ? දෙකයි නේ. එහෙනම් 5 කාසි කීයක් තියෙන්න ඕනද? දෙකයි නේ. ඇත්තනේ. 5 කාසි දෙකක් තියෙන්න ඕන. ඊට පස්සේ බලමු අපි. මේක මේ කොටස තේරුණාද? මෙතෙන්ට ගන්න තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවද? හරි තේරුණා. ඊට පස්සේ කියනවා නම් දැන් 5 කාසි දෙකක් තියෙනවා. තියෙන 5 කාසි සංඛ්‍යාවගේ දෙගුණයක් 2 කාසි තියෙනවා නේ. රුපියල් කියලා දාන්න. මේක ශත. හරි. ඔන්න රුපියල් 10 කාසි වගේ දෙගුණයක් 2 කාසි 5 කාසි තියෙනවා කිව්වා. 5 කාසි වගේ දෙගුණයක් 2 කාසි තියෙනවලු. දැන් ඉතින් 5 කාසි තියෙන කීයද? දෙකයිනේ. එතකොට ඒ වගේ දෙගුණයක් නේ. එතකොට 2 කාසි තියෙනවා 4ක් නේ. ඇත්තනේ. 10 කාසි 1යි. 5 කාසි ඒ වගේ දෙගුණයයි. ඒ කියන්නේ 2යි නේ. ඊට පස්සේ 2 කාසි ඒ වගේ දෙගුණයනේ. එතකොට 5 කාසි වගේ දෙගුණයක් 2 කාසි 4ක්. 2 කාසි වගේ දෙගුණයක් රුපියල් 1 කාසි තියෙනවලු. 2 කාසි 4යි ඒ වගේ දෙගුණයක් තියෙනවලු. එතකොට රුපියල් 108යි. ඇත්තනේ. ඊට පස්සේ කියනවා රුපියල් 1 කාසි වගේ දෙගුණයක් රුපියල් 1 කාසි තියෙනවා 8ක්. ඒ වගේ දෙගුණයක් තියෙනවලු 750 කාසි. 8 + 2 16යි නේ. ඉතින් ඔහම නෙන්නේ නේ. 8 + 2 16. ඉතින් ඔහම තමයි එන්නේ නේ. ඔන්න කාසි. ඔන්න එතකොට මම දත්තොත් ඔන්න මේක එකමනේ. ඉතින් කොහොමද? ඔන්න 10 කාසි 1යි 5 කාසි 2යි 2 කාසි 4යි රුපියල් 1 කාසි 8යි 750 කාසි 16යි. නැවත කියන්න මේක හොඳට ඔළුවට දාගන්න. අනේ මට මේක තේරෙන්නේ නැහැ නේ කියලා මුලින්ම හිතනවා. ඒක සාධාරණයි. එහෙම හිතනවා. මොකද ගොඩාක් වෙලාවට අපේ ගොඩාක් දරුවන්ගේ සහ ස්වාමීන් වහන්සේලාගේ මිහිණින් වහන්සේලාගේ පළවෙනිම හදන මේ ආකාරය ගැටලු මේක. ඒක ඇත්ත කතාව. සරලයි සාධාරණයි. ඉතින් නමුත් අපි මේක ටිකින් ටික තේරුම් ගමු. මුලින්ම මොකද්ද කියන්නේ? මම ගාන හොඳනම් පැහැදිලි කරනවා හේතුව මේ පළවෙනි පාර හදන්න. නැවත කියන්නම්. රුපියල් 10 කාසි එකක් තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. හරිනේ. එතකොට ගානේ කියනවා 10 කාසි යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. තියෙන ප්‍රමාණය අපි දන්නේ නැහැ. 10 කාසි වගේ දෙගුණයක් 5 කාසි තියෙනවලු. 5 කාසි වගේ දෙගුණයක් 2 කාසි තියෙනවලු. 2 කාසි වගේ දෙගුණයක් රුපියල් 1 කාසි තියෙනවලු. රුපියල් 1 කාසි වගේ දෙගුණයක් 750 කාසි තියෙනවලු. ඉතින් මම හිතනවා මේකට දෙක දාන ගාන දාලා හදන්න පුළුවන් ඈ. 10 කාසි 10ක් තියෙනවා. එහෙනම් 5 කාසි 20ක් තියෙන්න ඕනේ. මේ විදිහට දාලා හදන්න පුළුවන්. ඉතින් මං සරලම ලේසි මේක ගත්තා. ලේසිනේ, පහසුනේ අපිට. මං හිතනවා 10 කාසි 1ක් ඇත්තේ කියලා. හිතනවා විතරයි. ඇත්ත ගාන දන්නේ නැහැ. 10 කාසි ඇත්ත ගාන තමයි අපි හොයන්න යන්නේ. ඉතින් මේ ක්‍රමයෙන් හොයන්න පුළුවන්. 10 කාසි 1ක් තියෙනවා කියලා හිතනවා. 10 කාසි වගේ දෙගුණයක් 5 කාසි තියෙනවා නම් 1ේ දෙගුණේ 2. එහෙනම් 5 කාසි 2ක් තියෙන්න ඕනේ. එතකොට ගාණේ කියනවා
පහේ කාසි වගේ දෙගුණයක් තියනවලු දෙකේ කාසි. එතකොට පහේ කාසි දෙකක් තියනවා නම් රුපියල් දෙකේ කාසි ඒ වගේ දෙගුණයක් තියනවා කියන්නේ දෙක ගුණ කිරීම දෙක. නේ? දෙක ගුණ කිරීම දෙක. එහෙනම් දෙකේ කාසි තියනවා හතර. ඊට පස්සේ රුපියල් ඒ කාසි තියනවලු දෙකේ කාසි වගේ දෙකක් දෙගුණයක්. එතකොට රුපියල් දෙකේ කාසි දැනට තියෙන්නේ හතරයි. ඉතින් ඒ වගේ දෙගුණයක් තියනවලු රුපියල් ඒ කාසි. එහෙනම් රුපියල් ඒ කාසි තියෙනවනේ හතර ගුණ කිරීම දෙක. ඒ කියන්නේ අටක්. ඊට පස්සේ සතපනා ඒ කාසි තියනවලු රුපියල් ඒ කාසි වගේ දෙගුණයක්. රුපියල් ඒ කාසි වගේ දෙගුණයක් සතපනා ඒ කාසි තියනවලු. එතකොට ඒ විදිහට ගත්තාම සතපනා ඒ කාසි තියෙනෝනේ අට රුපියල් ඒ කාසි යටක් තියනවා ඒ වගේ දෙගුණයක්. එතකොට සතපනා ඒ කාසි තියෙනෝනේ අට වරක් දෙක 16ක්. හරි. මේක තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවද? නැවත පැහැදිලි කිරීමක් අවශ්‍යද? කිසිම ප්‍රශ්නයක් නැහැ. නැවත පැහැදිලි කරනවා. කියන්නකෝ බලන්න. අවුලක් නැහැ සර්. හරි. මෙතෙන්ටකන් තේරුණා. හරි. මම මේ පොඩි වෙලාවක් දෙන්නම්. තේරුණ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න බැරි නම් මැසේජ් එකක් හරි දාන්න. නෑ නේද? හරි. 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 දැන් අපි ගානට එමු. අපි මේ කාසි සංඛ්‍යාවේ එකතුව බලමු. මේ කාසි සංඛ්‍යාවේ එකතුව. කාසි සංඛ්‍යාවේ එකතුව බලමු. කාසි සංඛ්‍යාවේ එකතුව බලමු. මෙතන එකක් තියෙනවානේ. මෙතන තියෙනවා දෙකක්. මෙතන තියෙනවා හතරක්. මෙතන තියෙනවා අටක්. මෙතන තියෙනවා දහසයක්. ඔහොම තමයි කාසි සංඛ්‍යාව යන්නේ. මේ රුපියල් 10 කාසි 1යි, 5 කාසි 2යි, 2 කාසි 4යි, රුපියල් 1 කාසි 8යි, 750 කාසි 16යි. මෙන්න මෙහෙම තමයි යන්නේ. අපි එකතුව බලමු. බලමු. 1යි, 2යි, 3යි. ඒ 3යි මේ 4යි, 7යි. නේ? 7යි, 8යි, 15යි. 15යි මේ 16යි. කාසි ඔක්කොම තියනවා 31ක්. නේ කාසි ඔක්කොම තියෙනවා 31ක් කාසි ඔක්කොම තියෙනවා 31ක් දැන් මොන අපිට ආපු කාසි සංඛ්‍යාව 31යි නේ නමුත් 31 කියලා උත්තරයක් මෙතන තියෙනවද 31 කියලා උත්තරයක් තියෙනවද නෑ නේ 309 තියෙනවා 48 තියෙනවා 92 තියෙනවා 124 තියෙනවා නේ එහෙම නේද මතක 31 කියලා උත්තරයක් නෑ නේ හැබැයි මේකෙන් අපිට සම්බන්ධතාවයක් එනවා මේකෙන් අපිට සම්බන්ධතාවයක් එනවා මම ඒ සම්බන්ධතාවය දැන් විස්තර කරන්න යන්නේ බලා ගන්න මම උදාහරණයක් දාන්නම් දැන් මම පළවෙනිම හිතුවේ කාසි 1යි කියලානේ මම දැන් හිතන්නම් කාසි 2යි කියලා 10 කාසි තියනවා 2යි එතකොට මට කියන්න කවුරු හරි ධර්මික කෝ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කෝ අපේ මිහිරින් වහන්සේ කෙනෙක් පහේ කාසි කීයක් තියෙනවද? හතරයි සර්. හතරයි සර්. හතර මොනයි? හතරක් තියෙනවා. රුපියල් දෙකේ කාසි? අටක් තියෙනවා. අටක් තියෙනවා. බොහොම හොඳයි. රුපියල් එක කාසි? 16. 16ක් තියෙන්නේ. මෙතන 32. 750 කාසි 32ක් තියෙනවා. ඔව්. එතකොට එකතුව බලමු. කාසි සංඛ්‍යාවේ එකතුව බලමු අපි මෙතන 2යි නේ මෙතන 4යි මෙතන 8යි මෙතන 16යි මෙතන 32යි බලමු නේ 4යි 2යි 6යි නේ 4යි 2යි 6යි 6යි 8යි 14යි 14යි 16යි 30යි 30යි 32යි එනවා 62ක් 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 කියලා එනවනේ හා දැන් බලමු අපි මම තව සැරයකට හදන්න මම මේ වරන් කියලා දෙන්න හදන්නේ විභාගෙ මෙච්චර හදන්න ඕනේ නැහැ හරිද මම තව සැරයක් හදලා පෙන්නන්න තව එකක් ගන්න මම දැන් ගන්නවා රුපියල් 2 කාසි 3ක් තියෙනවා කියලා මේ අඩියෝ පේනවනේ
නෑ දවස සර් පේන්නේ. 10 එකාසි 3ක් තියෙනවා කියලා ගත්තොත් 5 එකාසි කීයක් තියෙනවද? 5ද සර්? 10 එකාසි 3ක් තියෙනවා කියලා ගත්තොත් අපේ හම්බුවෝ 5 6යි එකාසි සර්. කීයක් තියෙනවද? 6යි. 6යි සර්. අන්න 6ක් තියෙනවා. නේ? 2 එකාසි තියෙනවනේ? 12. 12. රුපියල් එකාසි තියෙනවනේ? 24. 24ක්. 750 එකාසි තියෙනවනේ 49ක්. ඊට මම ඕකත් එකතු කරන්නම්කෝ. එකතු වෙනවා. එකතු මම දන්නේ ඉඳ දාන්නම් එකතු වෙන්නේ 93යි. එකතු වෙන්නේ 93යි. මම මේ අතර සම්බන්ධතාවයක් ලියන්නම්. දැන් පළවෙනි එකට ආවේ 31යි. දෙවෙනි එකට ආවේ 62යි. ඊළඟට එන්නේ 93යි. හරි හොඳට බලලා ගන්න ඕනේ 31 වරක් 1 31යි. ඔන්න පළවෙනි සැරේ ඇවිල්ලා තියෙන්නේ 31යි නේ. ඊළඟ බලන්න 32ව 2ක්. කීයද? 62යි. sorry 31ව 2ක් 62යි. ආ දෙවෙනි දාවේ 62 නේ. ඊළඟ බලන්න 31ව 3ක්. කීයද? 93යි. 93යි. එහෙනම් අපි මේකේ කාසි සංඛ්‍යාව බලද්දී හැම වෙලාවෙම උත්තරේ හරිනම් එන්න ඕනේ 31ේ ගුණාකාරයක්. 31ේ ගුණාකාරයක් තමයි එන්න ඕනේ. දැන් අපි මේ උත්තර අතර බලමු 31ේ ගුණාකාරයක් තියනවාද කියලා. අපි මේ උත්තර අතරෙන් බලමු 31ේ ගුණාකාරයක් තියනවාද කියලා. බලමු. අපි බලලා ගන්න බැරියව අයින් කරලම දාමු මුලින්ම. 48 ගන්නකො. 48 31ේ ගුණාකාරයක්ද? අපි 31ේ චක්‍රය ලිව්වොත් 48 ඒ දෙයේ චක්‍රය මැදද? නෑ සර්. නෑ. එතකොට ඒක අපිට කෙලින්ම කපලා අයින් කරන්න පුළුවන් නේ? හා? දැන් අපි හදලා බලුවා. එතකොට 93 ඉන්නේ 92 ඉන්නේත් නෑ නේ? එන්නේ 93 නේ. එතකොට කාසි 92ක් වෙන්නත් බෑ. නේද? කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. අදින් හරි. නේ? එතකොට 48 වෙන්න බෑ. අයින්ම කරලා දැම්මා. ඊට පස්සේ බලමු. ඊට පස්සේ තියෙන්නේ 92. 92 වෙන්න පුළුවන්ද? 92 වෙන්න බෑ. හේතුව 93 තියෙනවානේ. 92 වෙන්න බෑ. ඊට පස්සේ බලන්න 124. බලමු. 31 වරක් 4 මල් ලියන්න. 31 වරක් 4. 31 වරක් 4 බලමු. 31 වරක් 4 කීයද එන්නේ? 124ක් එනවානේ. 31 වරක් 4 එනවා. 124. නේ? එතකොට අන්න. 31 වරක් 4 එනවා. 124ක්. එහෙනම් මොකද්ද ගන්න පුළුවන් අපිට? කාසි කීයක් තියෙනවද? ආ? 124යි. ලියලත් පෙන්වන්න. බලා ගන්නකො. ලියලත් පෙන්වන්න. මෙතන උඩින් දාන්නද පේනවනේ? ඔව් සර්. හරි. බලන්නකො. අපි හිතමු ඔන්න 10 කාසි 4ක් තියෙනවා. එහෙනම් 5 කාසි තියෙන්න ඕනේ කියද? 8ක් තියෙනවා. නේ? 4 වගේ දෙගුණයක්. 2 කාසි තියෙන්න ඕනේ 8 වගේ දෙගුණයක් 16ක්. අපිට රුපියල් 1 කාසි තියෙන්න ඕනේ 32ක්. 750 කාසි තියෙන්න ඕනේ 64ක්. තමයි දිනවල 4 8 16 32 64 එකතු වරමුද අපි හා එකතු වරන්න ඕන මෙතන බලන්න එකතු පේනවනේ එකතු බලමු අපි නෑ සර් පේන්නේ නෑනේ පේනවා සර් ආ මම දාන උඩින් දාන කමන එකතු එකතු බලමු අපි මෙතන 4යි මෙතන 8යි මෙතන 16යි අතර 32යි අතර 64යි 4යි 8යි 12යි 12යි 16යි 28යි 28යි 32යි 60යි 60යි 64යි
එකසිය විසි හතරයි එන කාසි තියෙන්න්න ඕන මෙයාළඟ එකසිය විසි හතරක් හරිද එකසි විසි හතරක් තියෙන්න්න ඕන විභාගෙට අපි හාමුදුරුවෝ මෙනිවාන්ස අපි දරුවනේ මෙච්චර දුරට අදන්න ඕනේ විභාගෙට යාල හදන්න ඕනේ මෙන්න මෙච්චරයි දහයකාසි එකක් තියෙනවා කියලා හදලා මෙන්න මේටික ලියලා මෙන්න මෙතෙන් ඇවිල්ලා 31 කියන උත්තරේ ගත්තරන් හරි ඒකලා බලන්න පිළිතුරු අතරේ 31 ගේ ගුණාකාරයක් තියෙනවද කියලා දැන් ඔයාලට මෙතන 10 ආවා කියලා හිතන්නකෝ 10 ගුණාකාරයක් පිළිතුරු අතරේ තියෙනවද බලන්න 10 වරක් එක 10යි 10 වරක් දෙක 20යි ওই විදිහට බලලා හරි බලන්න දැන් මෙතන 31 වරක් එක 31යි 32 වරක් දෙක 62යි 33 වරක් 3 93යි 31 වරක් 4 124යි 31 වරක් 5 155යි ඔහොම තමයි ඉස්සරහට යන්නේ ඊට පස්සේ 186 ඔහොමම යනවා එතකොට බලන්න ඔයාලා 31 ගේ ගුණාකාරයක් උත්තර අතර තියෙනවද කියලා නැත්නම් මෙතෙන්ට එන සංඛ්‍යාවේ ගුණාකාරයක් උත්තර අතර තියෙනවද කියලා බලන්න ඒක තමයි හරි උත්තරය ඒක තමයි හරි උත්තරේ ඉන්නේ එතකොට මෙයාලඟ කාසි තියෙනවා 124 124ක් කාසි තියෙනවා 124ක් කාසි තියෙනවා මේක තේරුණාද නැවත පැහැදිලි කරලා දෙන්නද කිසිම ප්‍රශ්නයක් නැහැ තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මම නැවත පැහැදිලි කරනවා නැවත පැහැදිලි කරන්න ඕනේද තේරුණාද හරි ප්‍රශ්නයක් නැද්ද මම මේකේ මේ මේ වගේ ගැටලු ආවොත් කරන්න ඕන විදිය දෙන්නම් හරිද මම මේක කරන්න ඕන විදිය දෙන්නම් ඉතින් මේ මේක මුලින්ම දාගෙන ඉනවද ආ දාගෙන ඔව් දාගට පස්සේ තීරී එක දෙන්නද හරි දාගමුකෝ අපි හරි අපි දාගමු දාගන්දී මෙන්න මේ ටික නම් ඕනේ නැහැ මම මේ ටික මකලා ඔල්ඩි විතරක් තියන්නද හොඳයි සර් නැත්තම් මේ ටිකත් ඕනද නැත්තම් ඔල්ඩි විතරක් තියන්නද ඔල්ඩි තියන්න හා ඔල්ඩි විතරක් තියන්න අපිට මෙන්න මෙච්චරයි ඕනේ මම මේ ටික ඔයාලට මේ පැහැදිලි කරන්න කිව්වේ හරිනේ මේ ටික දාගමු දාගෙන මම හදන හැටි දෙන්න මොකද අමතක නොත් එහෙම ආයෙ නැවත බලන්න පුළුවන්නේ